This is the new Nokia 7 Plus. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ 7ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඇතුළු ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මේ සම්බන්ධයෙන් අදත් ස්ථාන කීපයකදී නිදහස් පක්ෂ මැති ඇමතිවරු මෙලෙස අදහස් පළ කළා. ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික රජයේ කුපමණ කාලයක් රැඳී සිටිනවාද යන්න සම්බන්ධ අවසාන තීන්දුව ගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු නිලතල ඇතුළු පූර්ණ ප්‍රතිසංවිධානය කිරීමටත් මැයි මාසේ 8 වෙනිදා ඉඳන් 15 වෙනිදා කාලය ඇතුළත මධ්‍යම කාරක සභාව රැස්විලා ඒ තීන්දු තීරණ ගන්න. ඊයේ කරපු සාකච්ඡාවේදී ප්‍රතිඵලය අපිට පේන්නේ අනාගතයේදී ඉතාමත් ඉක්මනින් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වේ. අපි 8 වෙනිදා ගිහිලා විරුද්ධ පක්ෂ වාඩි වුණා සමානව කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වෙලා කටයුතු කරයි. ඒතොර එක්සත් ජාතික පක්ෂයට ඕනනම් තනි ආණ්ඩුවක් කරන්න පුළුවන්. නැත්නම් ඒකට යන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ගිහිල්ලා ඒගොල්ලන්ටත් ඒ ආණ්ඩුවේ කටයුතු කරන්න පුළුවන්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ ඊයේ පැවති මධ්‍යම කාරක සභාවේදී එවැනි එකඟතාවයකට නොපැමිණි බවයි. මෙතන බෙදීමක් නැහැ. ඒ 39 දෙනාම එක ස්ථාවරේ ඉන්නේ. ජනාධිපතිතුමාගේ නායකත්වය බාර අරන් මේ ගමන යන්න ඕනේ කියන පැහැදිලි ස්ථාවරයේ 39 දෙනාම ඉන්නවා. කොහොමයි සැලකෙන්නේ මිස්ටර්? ඔය කිසිසි ලෙග් දෙන්නේ ඇස් අ ඉන්ඩිකේෂන් ගෲප් ඉන් ද ඔරිජිනල් සැලකෙන්නේ. වටපන් There was no such decision or a proposal made. They will have to take that decision and then implement it. සිතුන් දෙනාගේ ස්ථාවරයේ තමයි තවදුරට ආණ්ඩුවත් එක්ක කටයුතු කරන්න ඕනේ කියන්නේ. එතකොට ඒ නිදහස අපිට ලැබිලා තියෙනවා. මොකද ඒගොල්ලෝ හිතන්නේ? ඒක බන්තික මාධ්‍යම කාරක සභාවේ තීරණ කරේවත් නැහැ. අවුරුත් අපිට බල කරෙත් නැහැ ආණ්ඩුවෙන් ඉවත් වෙලා එන්න කියලා. අපි බල කරන්න ගියෙත් නැහැ කාටවත්. විපක්ෂයේ වාඩි වෙන්න වෙන්නේ නැතු ඉන්න කියලා අපි බල කරෙත් නැහැ. ඊයේ රැස්වීමේදී ඔක්කොමලා ප්‍රකාශ කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කියලා සියලුම දේශපාලන කටයුතු වලට නිරත වෙන්න. ඒගොල්ලෝ එතනට ගිහිල්ලා ඒවලා පොහොට්ටුවත් එක්ක සම්බන්ධ වෙන්න මේ කවුරුත් යෝජනාවක් ඉදිරිපත් කළා නැහැ. ඒගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාවේ ඉන්නේ. අපි කියන්නේ දෙන්න ඕනේ. අපිට ඕනේ මේ 39 දෙනාම එකට තියාගන්න. නෑ 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 මම ඒක දැක්කා. උත්තරවල දාලා තිබ්බා එහෙම තින්නක් ගත්තේ නෑ. මධ්‍යම කාරක සභාවේ තීරණ කරහින් කියන්න නෙවෙයි මං ආවේ. මධ්‍යම කාරක සභාවේ ඉතාලම රටට පක්ෂයට හිතකර තීරණ රාශියක් ගත්තා. මෙයා තමයි මම නේ මේ ලසන්ත ඇමතුමා තමයි මධ්‍යම කාරක ඊයේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳවත් මැයි දිනය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ වගේම පක්ෂය ඊළඟ ජනාධිපතිවරණ ඊළඟ මහමැතිවරණ ඒ වගේම ඊළඟ පළාත් සභා මැතිවරණ ඉලක්ක කරගෙන ප්‍රතිසංවිධානය කළා ශක්තිමත් කරන්නත් තීන්දු කරා. ඊයේ 16 දෙනා සම්බන්ධයෙන් මොනවාගේ තීරණයක්ද? නෑ 16 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිගටම රැඳී සිටිනවා කියලා කිව්වා. පක්ෂයේ අත්හැරලා යන්නේ නැති බව ඔවුන් සාතික කරා. ඔවුන් ඉතාමත් අපි මිත්‍රශීලීව සාකච්ඡාවේදී බොහොම වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කරා. පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න බව සඳහන් කරා. අපේ පක්ෂයට අයිතිරික අපි අපේ පක්ෂය තුළ රඳවා ගන්න අවශ්‍යයි. ඒකනේ ජාතික ආණ්ඩුවේ ප්‍රමාණය අඩු වැඩි වීම අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමාලට අර කේලම් මුරු කිව්වා. එතකොට දැන් මේ කේලම් මුරු එක්ක වැඩ කරන්න අවුලක් නැහැ කියලා කිව්වා. නෑ එහෙම කිසිම ඒ එක දවසක කියපු දෙයක් නෑ. ඒක ලොකුවට ගණන් ගන්න එපා. ඔයගොල්ලෝ දහසරයක් ප්‍රචාරය කරේ එක දවසක කියපු දෙයක්. ඊට පස්සේ දෙයක් නෑ නේ. අපේ මිත්‍රයෝ ඒගොල්ලෝ ඒ වගේ කියන දේවල් අපි ප්‍රශ්නයක් නෑ. එතකොට ඒ කියන්නේ ඔබතුමාලගේ කිනෝ මොනාපයක් නැත්ද? නෑ නෑ කිසිම අපනාපයක් නෑ. ඒ වගේ ඔබතුමාලා UMP එකට යන්න හදනවා කියලා කතාවක් තියෙනවා. කිසිම ආකාරයක නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් තමයි අපේ දේශපාලන අවසාන වෙන්නේ. අපි UNP එකට යන්නෙත් නෑ. අලියාගේ පැත්තට යන්නෙත් නෑ. පොහොට්ටුව පැත්තට යන්නෙත් නෑ. අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකේ. නෑ අපි ආරක්ෂා කරේ නෑ. කියන්නේ වතුර ඕන විදියකට හිතා ගන්න. වතුර තමයි අත්‍යවශ්‍ය. මැයි දිනේ කියන්නේ. දැන් ඔබතුමා නෝන මැයි දිනේදී කොහොමද 16 දෙනා කොහොමද? 16 දෙනා මැයි දිනේට සහභාගී වෙනවා. අපේ පක්ෂයනේ. දැන් ඔබතුමා කොහොමද 19 වෙනිදා ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂය කියලා ඉඳ ගන්න. ඒක යටලුවන්නේ. ඒවා පිළිබඳ තීන්දුව අරගෙන ඉවරයි. දැන් අලුතෙන් කියන්න දෙයක් නැහැ.